අපි යමු ඊළඟ ගීතයට. දේවන්නා කුමාරී, මොකද මසා කියන්නේ? ඔව්, ඊළඟට තෝරගෙන තිබෙන ගීතය මේ මෑත කාලයේ නිර්මාණය වුණු ගීතයක්. හරිම අපූරු ගීතයක්. මහේෂ මම මේක ගොඩස ගොඩත් ඇඟල කතා කරලා තියෙනවා. ගොඩස්සරයක් කියවල බලලා තියෙනවා මොකද්ද මේ කියන්න උත්සාහ කරන්න කියලා. මේ නාද සංගීත කණ්ඩායම දුමාල් වර්ණකුළු සූරිය ගායනා කරපු ඉරේෂ් වර්ණකුකෝරාල් තමයි මේ ගීතය රචනා කරන්නේ. දියවන්නා කුමාරියේ නුඹ නිදනා නිසල්මනේ දෙරණට සඳ පළුවේ බෙනවා, හීන පේන සීනි බෝල තක්ෂිලාව වට කරලා මගේ පුතා අකුරු කරනවා කියලා. නිශ්චිතම අදහසක් නැති වුණත් මේක ඇතුලේ තැන් තැන්වල කියවෙනවා මේ අපේ රට පිළිබඳ, අපේ රටට වෙලා තියෙන දේ පිළිබඳව යම් ප්‍රමාණයක් කියන්න ගත්තු හරි සුන්දර උත්සාහයක් ඇටියට දකින්න පුළුවන්. වාමනීන් පවන්සලනවා නුඹෝ රකින්නවා කියලාද. වාමනීන් කියලා කියන අපි දන්නවා වාමන රූප තියෙන අර පන්සල්වල, එහෙම නේද? අර යටම පේලියක් තියෙන පොඩි මිටි මිනිස්සු ජාතියක් ඉන්නේ, ඒගොල්ලෝ දැන් වාමන රූප කියන්නේ. ඒගොල්ලෝ කරන්නේ මුළු ජීවිත කාලෙම බර උස්සගෙන ඉන්න අනික් සියලුම බර එයාලා තමයි උස්සන් ඉන්නේ. මං හිතනවා මේ මිනිසුන්ගේ තියෙන වහල් භාවයේ බර විමින් තියන්න කවදාවත් මිනිස්සු කැමති නෑ. ඒක උස්සගෙන ඉන්න ඕන, ඒක ජීවිතේම කොටසක් වගේ. මෙන්න මේ වගේ කාරණා කියන්න උත්සාහ කරලා තිනවා. හුස්ම බෙදන රූස ගස් යාය පිටින් කාසි වෙලා ඉඩෝරයට හේතු හොයනවා. තාම ලස්සන තැනක් නෙනේ. හුස්ම බෙදන රූස ගස් යාය පිටින් කාසි වෙලා, අපිට හුස්ම දෙන්නේ පරිසරයෙන් ගස් වලින්, ඒ යායවල් පිටින් ඒවා කාසි බවට පත් වෙනවා. ඊට පස්සේ ඉඩෝරයට අපි හේතු හොයනවා. මේ දවස්වල තියෙන හරිම රස්නේ. ඉතින් මේකත් එක මට මතක් වුණා මීට දශක ගණනාවකට පිට පීබි අල්ලිස් පෙරේරා කවියා මගේ රට කියලා කවි පන්තියක් ලියනවනේ, නේද? ඉස්කෝලෙත් අපි ඉස්කෝලේ යන කාලෙත් තිබුණා ඕක. ජන කවි වගේම ප්‍රචලිතයි, ජනප්‍රියයි. පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය, පණ ඇති මහා සමුදුරු පවුරෙන් වටය, හෙළදිවයින මගේ මා ඉපදුණු රටය, ලෝවන් සියලු දිවයින් මේකට යටය. එහෙම තමයි අල්ලිස් පෙරේරා කියන්නේ. තවදුරටත් කියනවා, වලවේ දෙනුන් හට කිරි හැම දිනම එරේ, වන්නියේ බැඳෙන මී වද පැණි බිමට පෙරේ, මුතුපර තිබේ සමුදුරු රැලි අතරතුරේ, පොළවේ මැණික් උපදිනවා රත්නපුරේ කියලා රට පිළිබඳව දිග කවි පන්ති කොටකින් කියනවා මේ රටේ තියෙන දේවල් පිළිබඳව. ඔය අතරමට එක කවියක් මෑත කාලේ හම්බ වෙන මේ අලුත් પરම්පරාවේ කිවිඳියක් ලියපු කවියක්. මේ කවි ටික මැසුරින් තමයි ලියෙන්නේ. තනුජා ලුම්බිනි කියන කවි කිවිඳිය මෙහෙම ලියනවා. වලවේ දෙනුන් හට කිරි හැම දිනම එරේ, නවසීලන්ත කල්දේරම් කිරෙන් පිරේ, විල්පත්තුවේ හදවත් මොරටුවේදී ඉරේ. අස්සන බලන්නේ, විල්පත්තුවේ හදවත් මොරටුවේදී ඉරේ, පොදවැස්සටත් යට වෙනවා රත්නපුරේ. පොඩි වැස්සක් වැස්සත් මුළු රත්නපුරේ යට වෙනවා කියලා. දැන් මේව පිටිපස්සේ හරි ගැඹුරු කාරණා තියෙනවා. ඉතින් මෙන්න මේ හැම කාරණයක් මම හිතනවා මේ ගීතයේ වචනත් එක්ක අපිට හිතන්න පුළුවන්. දියවන්නා කියනකොටම අපිට එන සංකල්පයක්, සංකේතයක් තියෙනවා නේද? දියවන්නා කියද්දිම එනවා. ඉතින් මේ කාරණාත් එක්ක මම හිතනවා වර්තමානයේ මේ සමාජයේ කියවා ගන්න තරුණ ඇසින් සමාජයේ දකින්න ගත්ත යම්කිසි යම් ප්‍රමාණයක් හිතුවක්කාරී වචන පෙළගැස්මක් වුණත් ඒක ඇතුලේ අපිට කියවගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මේ හැම එකක්ම අපි කියවන්න උත්සාහ කරන අපේ භාෂාවෙන්. මහේෂ මෙන්න මේ ටිකත් කිව්වොත් මට හොඳයි කියලා හිතනවා. මේ ගීතයත් එක්ක, මේ අපේ බසත් එක්ක, අපේ රටෙහි ඉරණම තීරණය කරන්න උත්සාහ අරන් තියෙන ආකාරය අතීතේ ඉඳලා 1965 ඉඳලා කොහොමද භාෂාව පාවිච්චි කරලා තියෙන්නේ කියලා අපි වැඩිපුර භාෂාව පිළිබඳව කතා කරන නිසා භාෂාව, සාහිත්‍ය, භාෂාවේ වචන වටිනාකම් පාවිච්චි කරලා තියෙන ආකාරය 1965 වගා සංග්‍රාමය, 1970 ජනතා රජය, 1977 ධර්මිෂ්ඨ සමාජය, 1994 සාමය හා සමෘද්ධිය, 2004 යලි පුබුදම ශ්‍රී ලංකා, 2005 සුභානාගතය, 2010 ආසියාවේ ආශ්චර්ය, 2015 යහපාලනය, 2019 සෞභාග්‍ය ඉදිරි දැක්ම, 2022 සම්පූර්ණ බංකොලොත් වෙච්චි රටක් අන්තිමට ඉතුරු වෙලා තියෙනවා. බස පාවිච්චි කරලා තියෙන ආකාරය දැන් කියන්න දෙයක් නැති. දැන් අලුත් වචන හොයන්න ඕනි දැන් කියන්න. ඉතින් බලන්න මේ හරිම මේ ප්‍රබලයි මේ පේලි ටික, වචන ටික අපේ රටේ ඉරණම තීරණය කරන්න බසෙහි තියෙන හොඳම දේවල් පාවිච්චි කරලා තියෙන විදිහ.
ඉතින් මේ ගීතයත් මං හිතන්නේ ඒ කාරණේ හිතන්න අපිට පොළඹවන ගීතයක්. දැන් හිතනවත් දන්නේ නැහැ ප්‍රසද්ද, ඇයි දෙයියනේ මේ ගීතේ මං තෝරගත්තේ මේ වැඩසටහනට කියලා. එක්කෝ අපිට වේලාසනින් කියන්න ඕනේ මේක ගැන කතා කරන්න එපා කියලා. කිසිම දේශපාලන පරමාර්ථයකින් නොව සම්පූර්ණ සාහිත්‍යමේ අවකාශයක් තුල තමයි ඔබට ඒ ගීතය අපි පැහැදිලි කළේ. 2024 වචනේ තමයි අස්වැසුම. අපි මේ ගීතය හමු. Oh, oh, oh.